මම දර්ශන අපි අද කතා කරමු අපි කලින් වීඩියෝකදී අපි ක්ලාස් එකක් කොන්ෆිගර් කරන්නේ කොහොමද කියන එක බැලුවා වී සෙට් එකක හොස් දෙකකින් අපි බලමු ඒකේ තවදුරටත් ඩීටේල්ස් මොනවාද කියන එක මෙතන මේ මගේ මේ වී සෙට් එක මම VM actual එකක් යූස් කරන්නේ මම ක්ලාස් එකක් කොන්ෆිගර් කරලා තියෙනවා මම මේකේ මොනිටර් කියන එකට ගියොත් මොනිටර් කියන එකේ මේ තියෙනවා VSPHA high availability කියන එක මම එක ක්ලික් කරොත් එහෙම මේකේ පෙන්වනවාට මේ හොස්ටල් වල මාස්ටර් කියලා කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ ESXi ක්ලස්ටර් එක VHPA ක්ලස්ටර් එක ගත්තොත් මාස්ටර් කියලා හොස්ට් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අමතරව අනිත් හොස්ට් වලට කියනවා අපි slave host කියලා. මේකෙදි වෙන්නේ අපි ක්ලස්ටර් එකක් enable කරපු ගමන් හිතන්න අපි ගාව හොස්ට් දෙකක් හෝ හතරක් තියෙනවා කියලා. මේ වෙලෙදී එක්කෙනෙක්ව select කරගන්නවා master host එකක් හැදියට. මේ master host එක හැදියට select වෙන්නේ අපි මෙතන ගත්තොත් අපේ main environment එකේදී ඇත්තටම එක data store එකයි තියෙන්නේ. command දෙකටම command එක data store එකයි තියෙන්නේ. හිතන්න data stores 10ක් තියෙනවා. මේ data stores 10න් 6ක් අපිට access කරන්න පුළුවන් host 1 එකකින් ESXi dash O1A එකකින් අනිත් host sorry අනිත් host එකට පුළුවන් 10ම access කරන්න 2 එකට. එතකොට මේ 10ම access වැඩිපුරම data stores access කරන්න පුළුවන් host එක තමයි මේකකදී master host එක හැටියට select වෙන්නේ. හිතන්න දෙකටම සමානයි. දෙකටම පුළුවන් 10 10 10ම access කරන්න command. එතකොට බලනවා මෙයා වැඩිපුරම protect මේ object run වෙන්නේ මොකේද? දැන් මේකේ තුනක් තියෙනවා. මේක තියෙන එකයි. එතකොට ගොඩක් විට මේකේ master එක ඇත්තේ 2 එකනේ. එතකොට 2 object network ඒ වගේ දේවල් හැම එකක්ම බලලා සමහර මේකෙදි මම පස්සේ move කරන්න ඇති. එහෙම වැඩිපුරම object ගානක් ඒ වෙලාවේ manage කරන එකට master කියන එක හම්බ වෙනවා. එතකොට ඊට පස්සේ අනිත් host වලට කියන අපි slave host කියලා. එතකොට මේකෙදි වාගේ මේ agent කෙනෙක් install වෙනවා අපේ හැම host එකකටම FDM agent කියලා fault domain manager agent. මේ fault domain manager agent එකෙන් තමා මේ ක්ලස්ටර් එක කමියුනිකේට් වෙන්නේ. හරි මේ මාස්ටර් හොස්ට් එකේ රෙස්පොන්සිබිලිටි එක තමයි අනිත් හොස්ට්ලත් එක්ක අනිත් හොස්ට්ලා අවේලබල්ද කියලා බලන එක. හරි. එතකොට අනිත් හොස්ට්ලාගේ රෙස්පොන්සිබිලිටි එක තමයි FTM ඒජන්ට් එකේ මේ මාස්ටර් හොස්ට් එකට ඕනි ইনফরমේෂන් දෙන එක. මේකට අපි කියන හાર્ට් බීට් කියලා. يعني මේ අනිත් එක්ක නේ ලයිව්ද කියලා බලන එකට හાર્ට් බීට් එකක් කියලා කියනවා. එතකොට මේ මාස්ටර් හොස්ට් එකෙන් හැමතිස්සෙම මේ මේකේ ESX02 කියන එකෙන් හැමතිස්සෙම බලනවා හරි ක්ලස්ටර් එක enable කරන වෙලාවේදී මොනවාද මේකෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙන VM power up ද මොකද්ද හරි හිතන්න මේ host එකක් reboot වුණා කියලා host 1 එක reboot වුණා කියලා එතකොට මේ master එක දන්නවා host 1 එක reboot වුණා මෙන්න මේ object තමයි ප්‍රොටෙක්ට් වෙලා තිබ්බේ මේවා දැන් down මම මේ ටික up කරන්න ඕනේ එයා automatically up කරනවා මොකද එහෙම දෙයක් වුණේ නැත්නම් මේ host 1 එක උඩ තිබුණ power off VM එකක් එයා ඔටෝමැටිකලි එකක් tap කරනවා. හිතන්න එක IP එක දාලා තියෙන VM එකක් වුණොත් මොකක් හරි testing purpose හරි මොකක් හරි එකට. එතකොට ඇත්තටම එක ප්‍රශ්නයක්. ඒකින්ද තමයි master host එකක් ඉන්නේ අපිට. හරි. එතකොට FTM agent එකේ responsibility එක තමයි හැම host එකම run වෙන ඕන information දෙන්න ඕනි master එකට. ඊටස් virtual machine එකක් up කරන ඒවා කරන එක මේ master එකත් එක්ක කතා කරලා protector එකක්ද දුන්නේ මේක fail එකක්ද ඒ වගේ දේවල් කරන්නේ FDM agent එකෙන්. සාමාන්‍යයෙන් මේ HA එහෙම නැත්නම් high availability කියලා කියනවා අපි. මේ configuration එකට ආවම මේ තියෙන high availability කියන එක. වැඩ කරන්නේ නැත්නම් මේක හරියට වැඩ කරන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එක host එක වගේ හිතන්න. එතකොට අපි කරන්නේ මේක right click කරලා පුළුවන් අපිට reconfigure for VHPA HA කියන option එක දෙන්න. මේ task එක යනවා අපේ දන්නවා. හරි. මෙයා disable කරලා FTM agent එක enable කරනවා. මම මේ මෙතන යූස් කරන්නේ මේ HTML client එක. මොකද දැන් PHP 7.6.7 හැම එකේම ඔක්කොම pages අපිට configure කරන්න, monitor කරන්න ඔක්කොම දේවල් කරන්න පුළුවන් මේ HTML agent එකකින් ඉඳලා ඒක යූස් කරන්න. මොකද අපි 5.5 ඒ වගේ version වලදී හරි එහෙම නැත්නම් normal web client එක යූස් කරා නම් flash play එක උඩ run වෙන සමහරක් තැන් සහ සමහරක් pages තියෙන තැන් වෙනස් මේක යූස් කරන එක තමයි හොඳම වැඩේ. මොකද එතකොට අපිට අලුත් දෙකට හුරු වෙන්න අවශ්‍ය නැහැ මේ දෙකට මේක යූස් කරා නම්. හරි ඊට පස්සේ
එතන තව ඔප්ෂන්ස් තියෙනවා. මම මේක එඩිට් කියන එකට ගියොත් එහෙම මෙතන හරි enable HA. ඊට පස්සේ මෙතන host failure එකකදී මොකද්ද කරන්න ඕනේ? හරි. එතකොට මේක disable දැම්මොත් මෙයා මොකද කරන්නේ? අපි ඕන disable කරලා බලමු. හරි. ඊට පස්සේ මෙතන පුළුවන් restart VM host failure එකදී VM restart කරන්න. මොනවාද priority එක? By default medium තියෙන්නේ. හරිද? අපිට ඕන නම් පුළුවන් අපි බලමු මේ app 1 කියන එක අපිට මොනවාද ගොඩක් වැදගත් අනිත් VM වලට වැඩි. එතකොට අපි කොහොමද priority වෙනස් කරන්න කියලා බලමු. මේක කරන්න මම ඉස්සෙල්ලම මෙතන cluster එක select කරලා configure එකට කියන option එකට ගිහිල්ලා මේක දිනන VM override. මට දැන් ඕනි මේ app 1 එක අනිත් ඒවාට කලින් up කරන්න fail එකදී. මම add කියන එක click කරලා මේ app 1 කියන එක select කරනවා. click on next. ඊට පස්සේ මම DRS enable කරලා නැහැ. තාම අපි ඒක ඊළඟට පස්සේ discuss කරමු. හරි මට ඕනි VM restart priority එක මම override කරනවා. highest. හරි එතකොට මේක තමයි ඉස්සෙල්ලම priority. ඊට පස්සේ ඊළඟට මේ අඩු වෙන පිළිවෙලට යනවා. හරි ඊට පස්සේ අපිට මේක අපේ test VM එක කියලා හිතන්න. මේකට මම දැන් power on කරලා තියෙන්නේ. හැබැයි මට failure එකදී මෙයා අප් වෙන්න ඕනේ නැහැ. එතකොට මකට මොකද කරන්න පුළුවන්? මට කරන්න පුළුවන් ඒ දේ. VM override. override කරලා මෙයා disable. මට මෙයා power on කරන්න ඕනේ නැහැ. හරි මම දැනට මේක power on කරලා දැන් app 1 එක run වෙන්නේ බලමු 1 එකේ මෙයා run වෙන්නේ 1 එකේ අපි 1 එක reboot එක දුන්නොත් හරි බලමු අපි මේක 1 එක කියලා ඔව් මේක 1 එක මම 1 එක reboot එක දුන්නා මම configure කරපු විදිහ හරනම් මේ app 1 එක up වෙන්න ඕනේ අපනේ කොහොමද දැන් අපිට VM ගොඩක් නැහැ මෙතන test කරලා බලන්න. ඊට පස්සේ මේ template 01 කියන එක අප් වෙන්න ඕනේ නැහැ. හරි host එක not responding වුණා. VM දෙක disconnected පෙන්වන්නේ දැන්. sorry VM තුනක්. බලමු මොකද වෙන්නේ කියලා. එකම දේ මේ HOL එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ host එක ඉක්මනට අප් වුණොත්, ඒ කියන්නේ අපි හිතනට වැඩිය මේ VM එක මැප් වෙන්න බලන්න පුළුවන් මං හිතන්නේ බලමු අපි අපිට තියෙන්නේ හරි දැක්කද මේ host 2 එකේ app 1 එක අප් වුණා මේ refresh වෙලා නැහැ තාම template 1 කියන එක අප් වුණේ නැහැ අපිට ඇත්තට මේක අප් වෙන්න අවශ්‍ය නැහැ අපි configure කරපු විදිහට අපිට ඕන නම් දැන් power on කරන්න පුළුවන් ඒ වගේ තමයි ඊළඟට fail එකක් වුණත් ඒකම තමයි වෙන්නේ හරි ඊට පස්සේ මම availability කියන එක ආවම හරි host failure එකදී මේ reboot වෙනවා ඊට පස්සේ මම මේ host isolation permanent data මේ data store pdl and apd කියන දේ පස්සේ කතා කරනවා අපි advanced settings වලදී ඊට පස්සේ ඊළඟ එකට කතා කරමු vm monitoring කියන එක තියෙනවා vm and application monitoring හරි මේකේ මට ඕන නම් enable කරන්න පුළුවන් මේකෙදි වෙන්නේ මම මේක vm enable monitoring enable කරොත් මම VM and application monitoring enable කියන එක දෙකම explain කරන්න. but මම application monitoring test කරන්න වෙලා නැහැ. හරි අපි හිතමු මම දෙකම මම enable කරනවා. එතකොට වෙන්නේ මම මේ settings කියලා දෙන්න. හරි. එතකොට වෙන්නේ මෙයා බලනවා මේ guest OS එක ඒ කියන්නේ VMware tools දාලා තියෙනවනේ. අපි VMware tools වලින් කතා කරලා බලනවා මේ method දෙකකට බලන එකක් බලනවා. මේ VMware tools හරහා මේ OS එක වැඩ කරනවාද ඒක heart beat එකක් ඊට පස්සේ මෙන්න මෙච්චර time එකක් යන්නේ නැත්නම් සහ ඊට පස්සේ ඊළඟට බලනවා මෙයා IO මේකෙන් IO request වෙනවාද මේ VM එකෙන්
input output එනවාද මේ වගේ data store එකට එහෙම නැත්නම් එයාගේ VMDK file එකට එහෙ දෙකම වැඩ කරන්නේ නැත්නම් එයා VM එක restart කරනවා මේක අපිට වැදගත් දැන් Windows වගේ VM එකකදී BSOD කියලා එනවා blue screen of death ඒ කියන්නේ මොකක් හරි memory ප්‍රශ්නයක් හින්දා හරි VM එක ඇතුලේ මොකක් හරි application එකේ ප්‍රශ්නයක් හින්දා හරි මොකක් හරි drive ප්‍රශ්නයක් filter drive එකක ප්‍රශ්නයක් හින්දා VM එක stuck වෙනවා blue screen එකක් ඇවිල්ලා දැන් VM එක පැත්තට ඒක ප්‍රශ්නයක් නැහැ VM එක run වෙනවා හැබැයි ඒක blue screen එක තියෙන්නේ මේ VM and application monitoring එකෙන් එයා කරන්නේ එයා identify කරගන්නවා මේ වගේ දෙයක් ඔය වෙන මොකක් හරි fail එකක් හරි හිතන්නකෝ VM එක එයා මේ VM එක reboot කරනවා හරි ඒක තමයි මම මෙතනදී පෙන්වන්නේ එතන මේක තියෙනවා මොකද්ද මෙන්න මෙච්චර වෙලා failure interval එක ඊට පස්සේ minimum up time කියන්නේ ඉස්සර කියන්නේ VM එක up කරපුවම කොච්චර වෙලාවකට පස්සේද මම මේක monitor කරන්න යන්නේ ඊට පස්සේ maximum කොච්චරක් reboot මේකක්ද මේ මෙන්න මේ 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 time window එක maximum reset time window මෙච්චර අපි මේක define කරලා නැහැ edit configure කරන්න පුළුවන් ඊට පස්සේ application monitoring වලදී වෙන්නේ හැබැයි වාගේ application එකේ වට සපෝට් කරන්න වෙනවා සහ කන්ෆිගර් කරන්න වෙනවා මම කන්ෆිගර් කළා නැහැ එතකොට යාට පුළුවන් වාගේ ස්පෙસિෆික් ඇප්ලිකේෂන් එකක් මොනිටර් කරන්න හරි මේක ඇත්තටම අපි VMware වල දිගත් මේ VM මොනිටරින් කියන එක වැදගත් හැබැයි වාගේ VM ටූල්ස් හරියට වැඩ කරන්න ඕනි සහ ඒක අපි මේන්ටේන් කරන්න ඕනි හරියට පළවෙනි දේ ඊළඟ එක වාගේ මේ ඇප්ලිකේෂන් එක මොකක් හරි ක්ලස්ටර් සපෝට් කරනවා නිතන් මේ අපි VMware උඩ දාලා තියෙන Microsoft Exchange SQL මොන හරි Microsoft Windows Failure Clustering support කරන දෙයක් නම් මේකට වැඩිය හැතර මම recommend කරන්නේ අපිට recommend කරන්න පුළුවන් Failure Clustering එකට යන එක guest OS දෙකක් අතර මොකද ඒක cluster එක application එකක් හින්දා එහෙම නැති application නැත්නම් අපිට අර විදිහට configure කරන්න පුළුවන් හරි අපි ඊළඟ වීඩියෝ එකේදී මේකේ මේ තව advanced settings කිහිපයක් තියෙනවා බලමු ඔයාලට මේ choice එකක් අරගෙන මේ ටික කරලා බලන්න පුළුවන් හරි thank you very much